ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්කවේ උදකෝපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි වෙසක් රජ ධර්ම දේශනා පින්කම් මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාවයි මේ පින්නතුන් ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන්නේ ඕමානේ සම්බුද්ධත්ව ජයන්ති විහාර මන්දිරයේ සිට මේ සද්ධර්ම දේශනාව පැවැත්වෙන්නේ අධර්මානුශාසනාවෙහි මාතෘකාව අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ සත්තක නිපාතයේ සඳහන් වන උදකූපම පුග්ගල සූත්‍ර දේශනාව. උදක කියලා කියන්නේ වතුරට, උපම කියලා කියන්නේ උපමා කරලා, පුජ්ජල කියලා කියන්නේ පුජ්ජලයෝ. දැන් වැස්ස නිසා මේ සූත්‍රය මේ වෙලාවට හොඳයි. වතුර ගැනනේ කියන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සමස්ත සමාජ පුජ්‍යලයන් කොටස් 7කට බෙදුවා. 7කට බෙදලා වතුරකටත් උපමා කරලා ලස්සන සූත්‍රයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට. මේ සූත්‍රයේ පින්නතුනේ වතුරට බහින පුජ්‍යලයෝ ඉන්නව 7 දෙනෙක්. දැන් මේක සත්තක නිපාතේ තියෙන සූත්‍රයක් නේ. ඒ නිසා කරුණු 7ක් ගැන කියනවා. මේ සූත්‍රයේ අද වතුරට බහිනව පුජ්‍යලයෝ 7 දෙනෙක්. 7 දෙනා වතුරට බැස්සට මොකද? හපංකම් කරන්නේ වතුරේදී ආකාර 7කට. 7 දෙනෙක් වතුරට බහිනවා. හැබැයි 7 දෙනාම හපංකම් කරන්නේ ආකාර 7කට. ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සාංසාරික ජීවිතයේ ගමන් කරන මේ සසරේ ගමන් කරන සත්වයන්, ඒ කියන්නේ අපිත් මේ සසරේ හපංකම් කරන්නේ එක එක විදියට. දැන් වතුරට බහින කෙනාට ගොඩාක් වෙලා වතුර යට ඉන්න පුළුවන්. ඒකත් දක්ෂතාවයක්. සමහරුන්ට අත්ගගා කකුල් ගගා සෑහෙන වෙලාවක් වතුර උඩ ඉන්න පුළුවන්. ඒකත් දක්ෂතාවයක්. සමහරුන්ට පීනන්න පුළුවන්. ඒ වගේ වතුරට බහින අයට එක එක හපංකම් කරන්න පුළුවන්. අද මේ සූත්‍රයේ වතුරට බහිනව 7 දෙනෙක්. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා සසරේ ගමන් කරන ගිහි පැවිදි අපි ඔක්කොටම කියනවා මේ සූත්‍රයේ අහගෙන යනකොට තේරුම් ගන්න පුළුවන් දැන් මං වතුරේ කොතනද ඉන්නේ කියලා. වතුර කියලා කියන්නේ සසරේ. මේ සසරේ මම දැන් කොතනද ඉන්නේ කියලා තම තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඔන්න පළවෙනි කෙනා වතුරට බහිනවා. ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ සකින් නිමුග්ගෝ නිමුග්ගෝව හෝති. මහණෙනි මේ ලෝකේ පළවෙනි කෙනා වතුරට බහිනවා සකින්. සකින් කියන්නේ පාලි භාෂාවෙන් වරක් කියන එක. සකින් එකපාරයි වතුරට බහින්නේ, නිමුග්ගෝ කියන්නේ පාලි භාෂාවෙන් ගිලෙනවට. එකපාරයි වතුරට බහින්නේ එකපාරින්ම ගිලෙනවා. දැන් ඔන්න මෙයා වතුරට බැස්සට මොකද හපංකම් කරන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. කවුරු ගැනද මේ කියන්නේ? වතුරට බහින කෙනා අපිට වැඩක් නැහැ. වතුරට බහින කෙනා බුදුහාමුදුරු මෙතෙන් දිගන්නේ අපේ පහසුවට උපමාවක් හැටියට විතරයි. දැන් පළවෙනියත් වතුරට බැස්සා, එකපාරයි බැස්සේ එකපාරින්ම ගිලුණා. කවුරු ගැනද කියන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කියන්නේ කවුරුවත් ගැන නෙවෙයි කිව්වා. මේ ලෝකෙ ඉන්නවයි කිව්ව නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. නියත මිත්‍යා දෘෂ්ටිකයා මේ සංසාරේ ගිලුනොත් ගිල්ලම තමයි. නියත මිත්‍යා දෘෂ්ටිකයා. එතකොට
නියත මිත්‍යා දෘෂ්ටිකයා සහ මිත්‍යා දෘෂ්ටිකයා කියලා දෙන්නෙක් ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ට දවසක් බුදුහාමුදුරුව මතක් කරනවා ආනන්ද ලෝක විනාශය එනකොට දිව්‍ය ලෝකේ දෙවිවරු හිසකෙස් කඩා දාගෙන මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මිනිස්සුන්ට කියනවා මිනිසුනේ ලෝක විනාශයයි එන්නේ ඉක්මන්ට පින් කරන්න කුසල කරන්න අම්මා තාත්තලා සලකන්න යුතුයකම් කරන්න කියලා. එතකොට අන්‍යාගම් මිනිස්සුත් එදාට පින් කරන්න පටන් ගන්නවද නැද්ද? පටන් ගන්නවා. නමුත් කවුද කරන්නේ නැත්තේ පින? අන්න හරි. නියත මිත්‍යා දෘෂ්ටිකයට ලෝකේ පෙරලීගෙනමයි කිව්වත් ඒ පුජ්‍යලයා කවදාවත් දෘෂ්ටිහත හරින්නේ නැහැ. මේ ළඟදී මහත්තයෙක් කැවිල්ල කියනවා හාමුදුරුවනේ මං විස්රාම සුවෙන් දැන් ඉන්නේ. රේරුකාණී චන්දිමල මහානායකහන්ගේ පොත් තියෙනවා 32ක්. ඒ 32ක මරගෙන විස්රාම ගියාට පස්සේ මම කියෙව්වා. ඒ පොත් 32ම කියවලා හාමුදුරුවනේ මම ගත්තකෝ අවසාන තීරණය. මංග මොකද්ද කියලා. දැන් හාමුදුරුවනේ මේ ඔක්කොම ප්‍රාර්ථනා කරන් නිවන් දකින්නයි බුදු වෙන්නයිනේ. මම ප්‍රාර්ථනා කළා යකෝ මාර්යා වෙන්න. ඔව්. ඉතින් මම කව මහත්තයා දැන් ඒක දෘෂ්ටියක් නේ. ඒක දෘෂ්ටියක් වුණාට කමක් නෑ හාමුදුරුවනේ මාර්යාට ලොකු බලයක් තියෙනවා. අන්න ඒ බලය පෙන්වන්නයි මට ඕන කිව්වා. ඔව්. මං කව මහත්තයා දැන් ඔය දෘෂ්ටි ඉඳගෙන බැරි වෙලාවත් මරණයටපත් වුණොත් ආයි සුගතිය නම් උපදින්නේ නැහැ කියලා. අන්න බලන්න මේ ඊට පස්සේ මට පුළුවන් හැටියට මම දන්න තරමින් කරුණු කිව්වා. නමුත් පන්සලෙන් ගියේ ටිකක් හිතලා බලලා තීරණේ වෙනස් කරන්න අදහසක් ගන්නම් කිව්වා. ඔව් අන්න බලන්නකො එතකොට නියත මිත්‍යා දෘෂ්ටිකයා පහළ වෙන්නේ වෙන ආගම්වල නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කරනවා මේ සම්බුද්ධ ශාසනයෙම තමයි නියත මිත්‍යා දෘෂ්ටිකයත් පහළ වෙන්නේ. අන්‍යාගම්වල නැහැ කියන එක නෙවෙයි. වැඩිපුරම නියත මිත්‍යා දෘෂ්ටිකය පහළ වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයෙමයි. බුදුහාමුදුරු දේශනා කරනවා මේ ශාසනය විනාශ කරන්නෙත් වෙන අන්‍යාගම්වල මිනිස්සු නෙවෙයි අපේම මිනිස්සු කිව්වා. අර ගහේ ඉන්න කඳපණුව ඒ ගහේමයි ඉන්නේ. ඉන්න ගහමයි කන්නේ. ඌ මැද කන්නේ. හැබැයි වටේට හරි හොඳයි. දැවැන්ත හුලඟක් ආපු ගමන් ඒ ගහ ඇදගෙන වැටෙනවා. ශාසනයෙමයි ඉන්නේ. ධර්මයෙමයි විකෘති කරන්නේ. ඕ එතකොට ඊට වැඩිය බලවත් දෙයක් ලෝකෙ ඉස්මතු වෙච්ච දවසට අනේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ නිකම්ම ලෝකෙ කඩාගෙන වැටෙනවා. ඇයි ඇතුළත කාලා විනාශ කළා තියෙන පිටින් විතරයි යන්තම් හොඳට පේන්නේ. ගහේමයි ඉන්නේ. ගහමයි කන්නේ. ශාසනයෙමයි ඉන්නේ. ශාසනයෙමයි විනාශ කරන්නේ. ඔක්කොම නෙවෙයි පින්නතුනි යම් යම් කාලවල තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකනි පින්නතුනි ප්‍රජාපති ගෞතමිය බුදුහාමුදුරු ගාවට ඇවිල්ලා මේ ශාසනයේ මහානකම ඉල්ලපු වෙලාවේ දෙන්න බෑ කිව් වෙනමකුත් නිසා නෙවෙයි. බුදුහාමුදුරු එදා ආනන්ද සාමීන් වහන්සේට මතක් කරනවා ආනන්ද ඉස්ටින්ට මේ ශාසනයේ මහානකම දෙන්න බැරි කමක් නැහැ. දෙන්න පුළුවන්. නමුත් ආනන්ද ඉස්ටින්ට මේ ලෝකේ මහානකම දුන්නොත් අවුරුදු 5000යි කිව්ව මේ ශාසනය පවතින්නේ. ඉස්ටින්ට මහානකම නොදුන්නොත් මගෙන් පස්සේ මේ ශාසනය අවුරුදු 10000ක් කල් පවතිනවායි කිව්වා. දැන් කෙසේ හෝ වේවා එදා බුදුහාමුදුරු මතක් කරනවා ආනන්ද භික්ෂුණීන්ට මහානකම දුන්නහම අනාගතේ භික්ෂුණී ශාසනය බහුල වෙනවා. භික්ෂු ශාසනය අඩු වෙනවා. අධර්මවාදී බලවේගයක් බැරි වෙලාවත් ආනන්ද අනාගතේ ලෝකෙ ඉස්මතු වුණොත්. ඒ කියන්නේ ධර්මයේ විකෘති කරන පිරිසක් අනාගතේ ලෝකෙ ඉස්මතු වුණොත් එදාට ඉස්ටින්ට විතරක් තනියෙන් නැගී සිටින්න බෑ. ඒ නිසා ඉස්ටියගේ තියෙන දුර්වලත්වය දැක දැක අධර්මවාදීන් කරන්නේ මොකද්ද? ධර්මයේ තව තව විකෘති කරනවා. කොතන වුණත් පින්නතුනි පිරිස වැඩි නම් එතෙන්ටයි බලය වැඩි. ඒක භික්ෂුවද භික්ෂුණීද කියලා නෑ. ඒ නිසා බුදුහාමුදුරු මතක් කරනවා ආනන්ද පුංචි අම්මට මහානකම දෙන්න බැරි කමක් නෑ. නමුත් මට ඕනේ මේ ශාසනේ බොහෝ කලක් පවතින්නයි. ඒ නිසා දැන් බලන්නකෝ සමහර වෙලාවට ලංකාවේත් ලම්බියම් අවස්ථාවල මේ වර්තමානයේ ධර්මයේ විකෘති වුණා.
අද භික්ෂුණී ශාසනයේ බහුලව තිබුණා නම් ඒත්තෝ තවත් බලවත් වෙනවද නැද්ද බලවත් වෙනවා ඇයි ස්ත්‍රියගේ තියෙන දුර්වලත්වයේ දැක දැක ධර්මයේ විකෘති කරන්න තව තවත් උත්සාහවත් වෙනවා භික්ෂු ශාසනයේ බහුලව තිබුණොත් අධර්මවාදී ඒ තරම් ඔලෝසන්නේ ඔලෝසන්නේ නැහැ බලන්නක බුදුහාමුදුරුව අනාගතයේ පිළිබඳව පින්නතුනි කොච්චර දේවල් දැක්කද ඒ නිසා මතක තියාගන්න පළවෙනි කාරණාව ඉදපන වික්කවේ ඒකච්චෝ පුග්ගලෝ සකින් නිමුග්ගෝ නිමුග්ගෝව හෝති පළවෙනි පුජ්‍යලය වතුරට බැස්සා එකපාරයි බැස්ස එකපාරින්ම ගිලුණා කවුරු ගැනද කිව්වේ නියත නියත මිත්‍යා දෘෂ්ටිකයා මතක තියාගන්න නියත මිත්‍යා දෘෂ්ටිකයා නියත මිත්‍යා දෘෂ්ටිකයා මේ සංසාරේ ගිලුනොත් ගිලුනාම තමයි ඔන්න පළවෙනි කෙනා මතක තියාගන්න දෙක ඉදපන වික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා නිමුජ්ජති දෙවෙනි පුජ්‍යලයා වරක් උඩට එනවා හැබැයි ආපහු යට යනවා වරක් උඩට එනවා ආපහු යට යනවා කවුරු ගැනද කියන්නේ දැන් මේ මට්ටම පින්නතුණු එන්නෙන්න පහලට නෙවෙයි යන්නේ මේ මට්ටම යන්නේ එන්නෙන්න ඉහළට යන්නේ වරක් උඩට එනවා ආපහු යට යනවා බුදුහාමුදුරුව දේශනා කරන මහණෙනි කාලයක් යනකොට සමහරු හිතනවලු දැන් නම් සිල් ගන්න කාලේ හරි දන් දෙන්න කාලේ හරි භාවනා කරගෙන යන තැනකට වැඩක් සිද්ධ කරගන්න කාලේ හරි කියලා දැන් ඔන්න හිතන්නකො හෙට පෝය දැන් මේ මිනිස්සය ලෑස්ති හෙට සිල් ගන්න රෙදි අයින් කරනව සූදානම් කරනකොට හැන්දෑවට මිනිස්සෙක් එනව ගෙදරට දැන් විශේෂ සූදානමක් දැකලා මේ මිනිස්සු අහනවලු යාළුවේ කොහේ යන්නද හදන්නේ කියලා. අනේ මම මේ බැලුවේ හිටවත් සිල් ගන්න කියලා. මේ මිනිස්සයා කියනවලු සිල් අරගෙන කාටද හරි ගිය කියලා. අර මිනිස්සයාත් කල්පනා කරනලු ඇත්තනේ නම් බොලේ සිල් අරගෙන කාටද හරි ගිය කියලා. අර සූදානම් කරගත්තු ඔක්කොම පැත්තකට දාලා ආපහු පරණ පුරු ජීවිතේම ගත කරනවා බණ බුදුහාමගේ උපමාව වරක් උඩට ආවා ආපහු යට ගියා එතකොට සිල් ගත්තොත් හොඳයි කියලා ඇතිකල ගත්තු කල්පනාව තමයි වරක් උඩට එම දැන් ආය යට ගියානේ ඒ කවුරු නිසාද ආය යට ගියේ ගෙදරට ආපු මනුස්සය නිසා ඒ මනුස්සයා සත්පුරුෂේද අසත්පුරුෂේද අන්න හරි ඒ මනුස්සයා සත්පුරුෂයෙක් නම් කියනවනේ හෙට නම් මට එන්න බෑ මගේ සූදානමක් නෑ ඊළඟ පෝයට මමත් එන්නන්නේ කියලා ආන්න එතකොට දෙවෙනි එකෙන් මතක තියාගන්න බුදුහාමුදුරුව මතක් කරනවා මේ යන සසර ගමනේදී මහණෙනි නුඹලා කවදාවත් අසත්පුරුෂයන්ට නම් අහුවෙන්න අහුවෙන්න එපා කියනවා කොච්චර ලස්සනයි දේශනාව දැන් පළවෙනිකින් කිව්වේ නියත අපි නියත මිත්‍යා දෘෂ්ටිකයෝ නෙවෙයි අපි ඒකෙන් නිදහස් දැන් මේ හත් දෙනෙක් කියනවා හත් දෙනාම කියාගෙනකොට තම තමන් තේරුම් ගන්න ඕනේ මම දැන් කොතනද ඉන්නේ කියලා ලස්සන දේශනාවක් මේක දැන් දෙවිනියා වරක් උඩට ආවා ආපහු යට ගියා කවුරු ගැනද කිව්වේ අසත්පුරුෂයා ගැන සත්පුරුෂයා හඳුනතනදී බුදුහාමුදුරු මතක් කරනවා යෝවේ කතඤ්ඤු කතවේදි දීරෝ කල්යාණ මිත්‍රෝ ධල්ල බත්තිච හෝති දුක්ඛිතස්ස සක්කච්ච කරෝති කිච්ඡං තථාවිදං සත්පුරිසං වදන්ති යෝවේ කතඤ්ඤු කතවේදි දීරෝ මහණි යමෙක් කළගුණ ධන්නවනම් කළගුණ සලකනවනම් යෝවේ කතඤ්ඤු කතවේදි දීරෝ කල්යාණ මිත්‍රෝ ධල්ල බත්තිච හෝති කල්යාණ මිත්‍රත්වයෙන් දැඩි සෙනෙහසින් යුක්තව කටයුතු කරනවනම් දුක්ඛිතස්ස සක්කච්ච කරෝති කිච්ඡං දුකටපත් වෙච්ච වෙලාවක කලියුතුදී සකසා සපුරා සිද්ධ කරනව නම් තථාවිදං සප්පුරි සංවදන්ති ආන්නේ පුජ්‍යලයාට තමයි සත්පුරුෂයා කියේ බලන්නකෝ දුකටපත් වෙච්ච වෙලාවක කලියුතුදී ස්තුතියක්වත් බලාපොරොත්තු නොවි කරනව නම් ආන්නේ කෙනාට තමයි සත්පුරුෂයා කියේ මේ ලෝකේ සත්පුරුෂයාට අසත්පුරුෂයා හඳුනා ගන්න ලේසිද අමාරුද අමාරුයි බුදුහාර දේශනා මේ ලෝකේ සත්පුරුෂයාට අසත්පුරුෂයා හඳුනා ගන්න අමාරුයි අසත්පුරුෂයාට
සත්පුරුෂයන් හඳුනා ගන්න ලේසි. ඇයි ඒ? මේ දෙගොල්ලෝගෙන් වැඩි කවුද? අසත්පුරුෂයා. බලන්න බුදුහාගේ දේශනාව. සත්පුරුෂයට අසත්පුරුෂයන් හඳුනා ගන්න අමාරුයි. ඇයි? කියන්නේ එකක් ගිහින් කරන්නේ තව එකක්. ඕ. නමුත් අසත්පුරුෂයට සත්පුරුෂයන් හඳුනා ගන්න ලේසි. ඇයි සත්පුරුෂයාගේ සත්පුරුෂයාගේ මේ හැංගි හොරා වැඩ මේ කියන්න එකක් ගිහින් කරන්න තව එකක් හිතේ එකක් එහෙම දේවල් ඒ දේවල් නැහැ. ඒ දේවල් නැති වෙනකොට අසත්පුරුෂයාට හරි ලේසි සත්පුරුෂයා හඳුනා ගන්න. නමුත් අසත්පුරුෂයා සත්පුරුෂයාට ලං වෙන්නේ නැති එකයි ස්වභාවය කිව්වා. ඕ බලන්නකෝ දහමට එකතු කරගන්න උත්සාහවත් වෙන්නකෝ කවුරු හරි ඒක පින්නතුනේ හරි හරි අමාරුයි. ඕ මෙහෙ නෙවෙයි කොහේ වුණත් පින්නතුනේ ඒ කරන පිරිස තමයි හැමදාමත් ඒ දේ කරන්නේ. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි එංගලන්තෙත් එහෙමයි ඕමානෙ විතරක් නෙවෙයි. ඒක දෝෂයක් නෙවෙයි පින්නතුනේ. ඒ කරන පිරිස තමයි ඒ වැඩ කරන පිරිස තමයි හැමදාමත් ඒ වෙලාවෙන් වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ. අනේ ඉඳල හිටල හරි සත්පුරුෂයෙක් ඇතුළු කරන්න හම්බ වුණොත් අනේ ඒ පුජ්‍යලයට මොනතරම් නම් පින්නතුනේ වාග්යක්ද හරියට නිදානියක් පහළ වුණා සමානේ පුජ්‍යලය සලකනවා. කොච්චර ලස්සනයිදනේ. ඔව් ඒ නිසා බුදුරජාන් වහන්සේ මතක් කරනවා නුඹලා කරන එක පින්කමක්වත් අසත්පුරුෂයන්ගේ වචනයට කවදාවත් නවත්තන්න එපා. දැන් මෙහෙම හිතමු අපේ ගෙදර ගිය මාසේ දානයක් තිබ්බා. අපි දුන්නේ 19කට. එනේ එහා ගෙදර ගිය මාසේ දානයක් තිබ්බා. ඒ ඇත්ත දුන්නේ 19කට. මේ මාසේ අපේ ගෙදර දානේ අපිට දෙන්න පුළුවන් 15කට. 15කට දෙන්න හිතෙන්නේ නැහැ. වෙන මොකුත් නිසා නෙවෙයි. අල්ලුප ගෙදර මිනිස්සු ගිය මාසේ දන් දුන්නේ 19කට. අපි 15කට දුන්නොත් ඒ මිනිස්සයාගේ ඒ මිනිස්සයාගේ හිත හොඳ නැති වේවි. කොයි දෙයකටත් ඉන්නේ ඉතින් අල්ලුප ගෙදර මිනිස්සයනි නිසා අපිත් ඔන්න ඔය 19කටම දීලා දාමු කියලා කිව්වොත් ඒ කුසලය බාල කරන්න හදන්නේ කුමක් නිසාද? අන්න හරි. අසල්වාසියගේ හොඳ හිත රැකගන්න දිනාගන්න බලාපොරොත්තුවෙන් කුසලය දෙන්න බැරුව නෙවෙයි පින්නතුනි. ඒ ඇත්තෝ ගිය මාසේ 19කට දන් දුන්නේ ගෙයි ඉඩකඩ තියෙන හැටියට. අපිට පුළුවන් නම් 15කට දෙන්න මේ හොඳ හිතක් රැකගන්න ඕනේ කියලා හිතාගෙන කුසල් බාල කරන්න හොඳ නෑ. තේරුණානේ? ඉතින් නිසා අපි මේ කරන පින්කම් කිසිම මේ ලෝකයේ අසත්පුරුෂයෙකුට කවදාවත් නවත්තන්න බෑ. ඕ එනිසා බුදුරජාන් වහන්සේට මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් බුදු වෙන්න උදව් කරපු සත්පුරුෂ කාන්තාව පිළිබඳව පෙරේද කතා කළා. ඒ තමයි කවුද? යශෝදරාව. එක්තරා ආත්ම භාවයක පින්නතුනි යශෝදරාවත් සිද්ධාර්ථ කුමාරයාත් කැළේ ඇවිදගෙන යනකොට ව්‍යාග්‍රයෙක් පැන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ ඇඟට. ඒ පැනපු වෙලාවේ යශෝදරාව කියනවා ඔබ වහන්සේ පැත්තකට වෙන්න මට මොන වුණත් කමක් නැහැ. මං මේ ව්‍යාග්‍රයාට මගේ ජීවිතේ පූජ කරලා ඔබ වහන්සේට ඉක්මනට බුද්ධත්වය අරගෙන දෙන්නම් කිව්වා. කොච්චර ලස්සනයිද? අන්න සත්පුරුෂකම. ඕ බුදුරජාන් වහන්සේ වරෙක බුදුරජාන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවක පින්නතුනි සක්දේව රජුළු ආවා. සක්දේව රජුළු ඇවිල්ලා බුදුහාරගෙන් බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඒක බුදුම ලස්සන ප්‍රශ්නයක්. අහනවා බුදුහාමුදුරුවනේ මේ මනුස්ස ලෝකේ මිනිස්සු දන් දෙනවා. දන් දීලා මිනිස්සු ප්‍රාර්ථනත් කරනවා. ඒත් බුදුහාමුදුරුවනේ මිනිස්සු කරන බොහෝ ප්‍රාර්ථනා ඉටු වෙන බවක් නම් මට නම් පේන නෑ කිව්වා. දැන් ඔයත්තෝ දන් දීලා ප්‍රාර්ථනා කරනවනේ. ඒ ප්‍රාර්ථනා කළාට ඉටු වෙන්නේ නෑ කිව්වා. ඒ ප්‍රාර්ථනාව. යස් මේ සක්දේව රජුරු වහන්නේ බුදුහාන්නේ ඇයි ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැත්තේ කියලා. බුදුහාර බොහොම ලස්සන උත්තරයක් දෙනවා. සක්දේව රජතුමනි මනුස්ස ලෝකේ මිනිස්සු දන් දුන්නට දන් දෙන්නේ මසුරුකම හිතේ තියාගෙන කොච්චර දන් දීලා ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනා වැඩක් නැහැ ඉටු වෙන්නේ නැහැ කිව්වා. ඒකයි පින්නතුනි ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැත්තේ. ඒ මසුරුකම බුදුහාමුදුරු කොටස් පහකට බෙදනවා. ඒ කියන්නේ පංචවිධ මාස්සරය. මාස්සරය කියන්නේ මසුරුකමට, පංච කියන්නේ පහ. ඒ මසුරුකම් පහ තමයි ආවාස මච්චරිය, කුල මච්චරිය, ධම්ම මච්චරිය,
लाभ मच्चरीय सह वन मच्चरीय आवास मच्चरीय आवास मच्चरीय के लकियाने समहारो इन्न काले हरि लोकोवटे दान देनवा है भाई मरण कोट मरे ने इन्न तने टे आसावे इन्नटे इन्न कोट दुन्ने लोको दान है मरण कोट मरे ने इन्न तने टे आसा इतिंग कोहे दे वो साक्षरता तो मनी प्रार्थना इटे बिन्ने हो इन्न तने वत अतहरला मरण कोट मरे ने बेरे नांग इतिं प्रार्थना कलाट पास्ते प्रार्थना इटे वेद के लगवा मैं क्या इन्न तने ते करगा ने बे ये वाके दंडुन्ना हम हितान न के हुआ मटक हवदहरी दवसक मेघे दुरात ऐतहरला यान नवीन में किए न कारण आव इलंगटे धम्म मच्चरीय धम्म मच्चरीय के लक्षण समाहर मिनिस्सु धर्मेटत मसुरुकं करने में के हुआ एक यानी बनपद्यक के हुआ हम तवात के ने कुटे बनपद्यक कीला देन्ने बनपोता के हुआ हम तवात के ने कुटे बनपोता के वन देन्ने एवनाट දෙන්නෙලකු දාන. ඉතින් ප්‍රාර්ථනා ඊට වේ දැහුවා බනපොතක්වත් හම්බුනාම තවත් කෙනෙකුට බනපොතක්වත් කියවන්න දෙන්නේ නැතිකොට. ඊළඟට වන්නමච්චරිය කියලා කියන්නේ සමහරු වර්ණයටත් මසුරුකම් කරනවා කියුවා. ඒ කියන්නේ තවත් කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා උහුලන්න බෑ කිව්වා. එනකට දෙනකොට දෙන්නෙලකු දාන කිව්වා. ඔව් එහෙම සමහරු නැද්ද? ඉන්නවනේ. මේ බුදුහාර දේශනා කළේ එකයි ඒ කොච්චර දන් දුන්නත් ප්‍රාර්ථනා කළත් ඉටු වෙන්නේ නැත්තේ මේ පංචවිධ මාස්සරයේ හිතින් අහක් කළයි කිව්වා ඒ දේ දෙනව නම් දෙන්න ඕන සත්පුරු සදාසින් යුක්තව ඊළඟට ලාභ මච්චරිය කියලා කියන්නේ සක්ද රජතුමනි මනුස්ස ලෝකේ මිනිස්සුන්ට හිටිය ගමන් ලොකු ලාභ ලැබෙනවයි කිව්වා ඒ ලාභ ලැබුණාම තවත් කෙනෙකුට ඒ ලාභෙන් කොටසක් දෙන්නේ කිව්වා ඔව් දැන් අපි හිතමුකෝ මොකක් හරි ආහාරයක් හරි කෑමක් හරි මොකක් හරි කියමුකෝ අපි දන්නවා මේක තව දවස් දෙක තුනකින් මේකේ කාලයකුත් වෙනවා ඒ කාලයකුත් උනාට පස්සේ මේක අපිට වැඩි ඒ නිසා තවත් කෙනෙකුට මේක දෙන්න ඕනේ නමුත් දෙන්නේ නැහැ කිව්වා දෙනවෙයිකු නරක් වුණාම පුස්කෑවම පාවිච්චි කරන්න බැරි වුණා මේ කිව්වා දෙන්නේ ඒ උනාට දෙනකොට දෙන්නේ ලොකු දාන ලාභයක් ලැබුණාම තවත් කෙනෙකුට දෙන්න බැරි නම් මොන ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ කිව්වා ඊළඟට කුලමච්චරිය කියලා කියන්නේ සක්ද රජතුමනි මනුස්ස ලෝකේ මිනිස්සු කුලයටත් මසුරුකම් කරනවා කිව්වා ඒ කියන්නේ අපිට විතරයි හරියන්ට ඕනේ අනිත් අයට මොන වුණත් කමක් නැහැ කියලා සමහරු ඉන්නවා කිව්වා සක්ද රජතුමනි එකම පවුලේ තමන්ගේ දරුව විතරයි ඉගෙන ගන්නවට කැමති අනිත් දරුව ඉගෙන ගන්නවට නෑ අඩුමතරමේ නංගිගේ පුතාවත් ඉගෙන ගන්නවට කැමති නෑ කිව්වා ඒ උනාට දෙනකොට දෙන්නේ ලොකු දාන දීලා කරන්නෙත් ලොකු ප්‍රාර්ථනා ඉතින් ප්‍රාර්ථනා ඊට වේ දැහුවා නංගිගේ පුතාවත් ඉගෙන ගන්නව කැමති නැති වෙනකොට ඔව් ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා ඒක ලස්සනයි ඒක ඒ නිසා දෙනවනම් ඒ වෙලාවට පින්නතුනි ඒ සත්පුරුෂ භාවයේ පිහිටලා මසුරුකමක් හිතේ තියාගන්න නැතුව දුන්නහම ප්‍රාර්ථනා කළාම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා තුංගනියත් වතුරට බහිනවා ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා ටිතෝ හෝති තුංගනි පුජ්ජලයා වතුර උඩට ඇවිල්ලා අද්ගගහ කකුල් ගගහ සෑහෙන වෙලාවක් වතුර උඩ ඉන්නවා හැබැයි අතේ පයේ ශක්තිය නැති වුණාට පස්සේ ආපහු යට යනවා කවුරු ගැනද කියන්නේ දැන් මට්ටම දිනුනේ දැන් පළවෙනියා එකපාරින්ම ගිලුණා කවුරු ගැනද කිව්වේ නියත මිත්‍යා දෘෂ්ටිකයා ගැන දෙවෙනි පුජ්‍යලේ වරක් උඩට ආවා ආපහු යට ගියා කවුරු ගැනද කිව්වේ අසත්පුරුෂයා අපි පිංකම් නතර කරන්නේ අසත්පුරුෂයන්ට බලේ බයෙන් ඊළඟට තුන්වෙනියා වරක් තුන්වෙනියා උඩට ඇවිල්ලා අද්ගගහ කකුල් ගගහ සෑහෙන වෙලාවක් වතුර උඩ ඉන්නවා. හැබැයි අතේ පයේ ශක්තිය නැති උනාට පස්සේ ආපහු යට යනවා. කවුරු ගැනද කියන්නේ? බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මේ මනුස්ස ලෝකෙ ඉන්නවයි කිව්වා පෙරපින් භුක්ති විඳ විඳ ජීවත් වෙන මිනිස්සු කොටස. ඒ මිනිස්සු මනුස්ස ලෝකෙ ඉන්නේ
පෙරපින් තියනකම් විතරයි කිව්වා. ඒ පෙරපින් අවසන් වුණාට පස්සේ ආපහු යට යනවා. අර මිනිස්සයටත් වතුර උඩ ඉන්න පුළුවන් අතේ පය හය තියනකම්. සමහර මිනිස්සුන්ටත් මනුස්ස ලෝකෙ ඉන්න පුළුවන් පෙරපින් තියන. අනේ පෙරපින් අවසන් වුණාට පස්සේ ආපහු ගිලෙනවා. අපි එකෙන් නිදහස්ද නැද්ද? අපි නිදහස්. ඇයි? අපි මේ ගෙවෙන පින් වලට හරියන්න අලුතෙන් පින් රස කරන අය කොච්චර වටිනවද? දුරට එන්න එන්න පින්නතුනි බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ගෞරවය තව තව ඇත්තටම වැඩි වෙනවා. අගේ ලංකාවෙ ඉන්නකොට අගේ නැතුව නෙවෙයි දුරට එන්න එන්න පින්නතුනි සමහරු කිව්වා බොහෝ දෙනෙක් අපිත් එක්ක කිව්වා හාමුදුරුවනේ මේ සම්බුද්ධත්ව ජයන්ති විහාර මන්දිරෙන් තමයි කිව්වා ජීවිතේ ගොඩාක් වෙනස් කළේ. ඕ ගොඩාක් වෙනස් කළේ. මෙහෙට ආවට පස්සේ තමයි හාමුදුරුවනේ මේ පන්සලෙන් තමයි යන්තම් හරි බණපදයක් ඉගෙනගෙන ජීවිතේ මේ තත්ත්වයට හදාගත්තේ කියලා. ඕ ඒ කොච්චර ලස්සන ප්‍රකාශයක්ද. බලන්නකෝ අච්චර ලංකාවේ ධර්මයේ තිබුණා. අච්චර ලංකාවේ බණ ඇහුණා. ඒත් බැරි වුණා. මේ ඕමානයට ඇවිල්ලා තමයි යන්තම් හරි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අහලා ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අපේ මේ පුංචි පන්සල ගොඩාක් අපිට වටිනවා. ඔව් මේ පුංචි පන්සල අපිට ගොඩාක් වටිනවා. හිතන්න එපා මේක ජීවිත 100,000 ගාණක් අනාගතේ වෙනස් කරන්න පුළුවන් පන්සලක් මේ. ඔව් එක පවුලක් නෙවෙයි පවුල් 100,000 ගාණක් වෙනස් කරන්න පුළුවන් පන්සලක් අදට නෙවෙයි පින්නතුණි අනාගතේට. ඒ නිසා මේක අපි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ දෙවියන් අපේ මේ පුංචි පන්සල හැමදාමත් රැක දේවා කියලයි අපි හැමදාමත් ආශිර්වාද කරන්නේ. ඒ නිසා මෙහෙට වැඩිය බොහෝ සාමීන් වහන්සේලා අපිත් එක්ක කිව්ව කතාවක් තමයි හාමුදුරුවනි මිනිස්සු හරිය හොඳයි කිව්වා. ඕ මිනිස්සු හරිය හොඳයි හාමුදුරුවනි. බොහොම හොඳයි ශ්‍රද්ධාව තියෙන මිනිස්සු ඉන්නේ. කවදාවත් කිසි දෙයකට සාමීන් වහන්සේලාට අඩුවක් පාඩුවක් නැති වෙන විදිහට හැම දෙයක්ම සිද්ධ කරනවා. ඒ නිසා වඩින්න කිව්වා. ඕ ප්‍රසන්ත මහත්තයා කතා කරන කොටත් ලංකාවේ බොහෝ කලබල තිබුණා. ඉතින් ඒ නිසා සමහරකෝ යන්න එපා. මේ වෙලාවේ යන්න එපා. මේ වෙලාවේ අනේක හොඳයිද නොඑක් නොඑක් ප්‍රශ්න. ඉතින් ඊට පස්සේ මම කල්පනා කළා වැඩි සාමින් වහන්සේලාගෙන් අහන්න ඕනේ. අනේ උන්වහන්සේලක දෙයයි කිව්ව කිසි දෙයකට බය වෙන්න එපා හඳුරු. වඩින්න මිනිස්සු බොහෝම හොඳයි කිව්වා. ඉතින් බලන්නකෝ මේ සාමින් වහන්සේලාගෙන් මේ වචනය අහන්න පුළුවන්කම ලැබුණේ පින්නතුණු ඇත්තන්ගේ හොඳකම නිසා. කොච්චර වටිනවද? ඉතින් ඒ නිසා බුදුහාමුදුරු මතක් කරන්නේ මේ මනුස්ස ලෝකෙ ඉන්නවයි කිව්ව පෙරපින් භුක්ති විඳින ජීවත් වෙන මිනිස්සු. දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් දවසක් අහනවා බුදුහාමුදුරුවනි ඔබ වහන්සේට මේ තනියෙන් කැලෑවට වෙලා ඉන්නකොට දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මට දුක නැහැ කිව්වා. ආයි අහනවා දේවතාවා එතකොට ඔබ වහන්සේ මේ සතුටෙන් දින්නේ කියලා ඇහුවා. අමුතුවෙන් සතුටකුත් මට නැහැ කිව්වා. මේ බුදුහාම කියන්නේ දැන් දේවතාව අහනවා මේ කැලෑව ඉන්නකොට දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා. මට දුක් වෙන්න දෙයක් නැහැ කිව්වා. මොකද මට මොකුත් නැති වෙලා නැති වෙලා නැහැ කිව්වා. ඊට පස්සේ ඇහුවා ඔබ සතුටින්ද ඉන්නේ කියලා ඇහුවා. එතකොට සතුටු වෙන්නේ ඉතින් මට මොනවා තිබිලාද කියලා ඇහුවා. ඒක ලස්සන දහමක් ඒ. ඔයත්තන්ට මොකද හිතෙන්නේ ඒ ගැන? දැන් අපෙන් ඇහුවොත් සතුටින්ද ඉන්නේ කියලා ඕන්න ඔය ඉන්නවා ඉතින් එහෙම අපි කියන්නේ. බුදුහාර උච්චරේ බොහොම ලස්සනයි. දුකෙන් දෙන්නේ දුක් වෙන්න මට මොකුත් නැති වෙලා නැහැ කිව්වා. මේ ලෝක මිනිස්සු දුක් වෙන්න මොනව හරි නැති වුණොත් කිව්වා. මට මොකුත් නැතිලා නැහැ කිව්වා. ඊට පස්සේ සතුටින් දින්නේ කියලා ඇහුවා. සතුට වෙන්නේ මට මොනවා තිබිලාද කියලා ඇහුවා. මට මොකුත් නැහැ කිව්වා. ඉස්සර තිබුණේ කො දැන්න මොකක්වත් නැහැ කිව්වා. බුදුහාර මෙතෙන්දී දේවතාවා කියනවා දැන් බුදුහානි මිනිස්සුන්ගේ ඇහුවන් කියන්නේ වෙන දෙයක් නෑ. අර අපි කියන කතාව බුදුහාඳුර මතක් කරනවා දේවතාවෙනි මට දුකක් නැත්තේ මං ආයේ දුකට වැටෙන විදියට ආයි වැඩ කරන්නේ මට සතුටකුත් නෑ කිව්වා. ඇයි ඒ? මේ ලෝකයේ පිළිබඳව අමුතුවෙන් ලොකු බලාපොරොත්තු ආසාවන් මට නැහැ කිව්වා. මම රම්මේ සුරම්මේ සුබ කියන මාලිගා තුනක සැප විඳ කෙනෙක්.
මට තාත්තා වස්සාන කාලෙට එකයි ගිම්හාන කාලෙට තව එකයි හේමන්ත කාලෙට තව එකයි වැසි සාර මාසේ උඩු මහලට නැග්ගාම වැසි සාර මාසේ අවසන් වෙනකම් මම පහලටවත් බැස්සේ නැහැ කිව්වා තුන්වෙනි මහලේ තිබ්බ සැප දිවි ලෝකෙවත් නැහැ කිව්වා මට මේ බුදුහරු කියන්නේ තුන්වෙනි මහලේ තිබ්බ සැප දිවි ලෝකෙවත් නැ තුන්වෙනි මහලේ හිටපු නාටිකාංගනාව දිවි ලෝකෙවත් නැහැ කිව්වා එහෙව් සැපතක් භුක්ති විඳ මම ආයි කවදාවත් ඒ මාලිගා තුන දිහා හැරිලවත් බලන්න මගේ කිසිම ආසාවක් නැහැ කිව්වා ඒක හරියට කොයි වගේද මනුස්ස ලෝකෙ දි මිනිස්සු පිංකම් කරලා දිවි ලෝකෙ උපදිනවා දැන් දෙවියෙක් ඒ දේවතාවා නිකමට වගේ මනුස්ස ලෝකෙ දිහත් බලනවා ඒ බලනකොට දේවතාවෙනි දෙවියන්ට ඇති වේද මේ දිවි ලෝකෙ දිව්‍ය සම්පත් දමලා මනුස්ස ලෝකෙට ගියොත් හොඳයි කියලා සිතක් ඇති වේද ඇති වේද නැද්ද ඇති වෙන්නේ නැහැ ඇයි මනුස්ස ලෝකෙ මනුස්ස සම්පත් වලට වඩා දිවි ලෝකෙ සම්පත් උසස් ආන්නේ වගේ තමයි රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුනක සැප වලට වඩා මට මේ සැපත උසස් නමුත් ඒ බුද්ධත්වයේ වෙනුවෙන් මේ විඳ විදින සෝය කියන එක මේ ලෝකෙ කිසිම කෙනෙකුට ලබන්න බෑ කොයි නිසා මට අමුතු සතුටකුත් නෑ මොකද මොකද මගේ අමුතු බලාපොරොත්තු නෑ කිව්වා කාමයන් නිසා මේ ලෝකේ දේවතාවෙනි මිනිස්සු හරියට සැප විඳිනවා නමුත් ඒක తాවකාලිකයි කිව්වා ඔන්න කුෂ්ටියක් ඇදිච්ච මිනිස්සෙක් ඉන්නවා ඒ කුෂ්ටියක් ඇදිච්ච මිනිස්සයා රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනවා දුකයිද සැපයිද මිනිස්සෙකුට කුෂ්ටියක් ඇදිලා ඒ මිනිස්සයා රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනවා පිච්චෙන නෙවෙයි දාහේ ස්පර්ශ වෙන්න ලං කරනවා දුකයිද සැපයිද දුකයිද සැපයිද කියන්නේ සැපයි ඕ නිකම් බලන්නකො තුවාලයක් ඇදිච්ච වෙලාවකට ওই ගිනි කබලක් ළඟට එහෙම ලං කළා කොච්චර සනීපයිද කියලා හරි සනීපයි හැබැයි තව තව කසනවා තවත් පැසවනවා හැරව ගලනවා ඒත් කසනවා ඒත් සනීපයි හැබැයි ටික දවසක් යනකොට මේ මනුස්සයාගේ කුෂ්ඨේ සනීප වෙනවා සනීප වුණාට පස්සේ බලහත්කාරයෙන් ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් එකතු වෙලා මේ මනුස්සයා ආපහු වරන් යනම ගිනි කබලක් ළඟට දුකයිද සැපයිද දුකයි කුෂ්ඨේ තියෙනකොට ගිනි කබල සුවදායකයි කුෂ්ඨ සනීප වුණාට පස්සේ ගිනි කබල දුක්ඛදායකයි ආන්නේ වගේ තමයි දේවතාවිනි මේ මනුස්ස ලෝකෙ මිනිස්සු කාමයන් නිසා යම් කිසි සෝයක් භුක්ති විඳිනවද ඒ සෝයේ හරියට කුෂ්ඨයක් ඇතිච්ච මිනිස්සේ කත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට ලැබෙන తాවකාලික සනීපයක් හා සමානයි කිව්වා ඊට පස්සේ තියෙන්නේ දුකයි කිව්වා දැන් මෙහෙම කිව්වයි කියලා ඔය ඇත්ත මේ කාමයන් ප්‍රතිචේප කරන්න ගිහි ජීවිත අවුල කරගන්න එහෙම සෝදානම් වෙන්න එපා බුදුහාමුදුරුවෝ මේ දේ දේශනා කළේ කාමයන්ගේ නික්මෙන්නට මනසක් තියෙන කෙනෙකුටයි. ඔය කුකුළුපනේ උදස්සී හාමුදුරුවෝ දවසක් බණකදි කියනවා මං අහගෙන උදස්සී හාමුදුරුවන්ට නිතරම කතා කරන මහත්තයෙක් කියනවා හාමුදුරුවනේ කොළඹ පැත්තේ බණකට වැඩියොත් අපේ ගෙවල් පැත්තෙත් වැඩලා යන්න කියලා. ඉතින් දැන් උදස්සී හාමුදුරුව දවසක් කොළඹ බණකට එන සෝදානම් වෙන කලින් මේ මහත්තර කෝල් කළාලු. කෝල් කළ මහත්තයා මං හිට කොළඹ එනවා. අනේ සතුටින් හාමුදුරුවනේ වඩින්න මේ මහත්තයා නිවාඩුත් දාලා බලන් හිටිය හාමුදුරුව වැඩියා. දානෙත් වළඳලා අවසන් වුණාට පස්සේ දැන් මේ මහත්තය ඇහුවලු හාමුදුරුනේ බණට වඩින්න වෙලාව තියෙනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද කියලා ඇහුවලු අහන්න කිව්වලු මේ මහත්තයා කියනවලු හාමුදුරුවනේ මං දැන් හොඳට ධර්මයේ පුරුදු කරන කෙනෙක් කිව්වලු කොහොමද ඇහුවලු පුරුදු කරන්නේ මට දැන් හාමුදුරුවනේ දිත්තේ දිත්ත මත්තන් දැක්කොත් දැක්ක දෙයට සීමා කරගන්න මට පුළුවන් කිව්වලු ඒ කියන්නේ ගොඩාක් දියුණුවට ගිහිල්ලා දැක්කොත් දැක්ක දෙයට සීමා කරගන්න පුළුවන් තත්වයට හිත දියුණු කරලා කියන්නේ ගොඩාක් දුර ගිහිල්ලා කුකුල්පනේ හුදස්සියාම්තුරු ඇහුවල මහත්තයා කොහෙද වැඩ කරන්න කියලා ආවල් ස්ථානේ කිව්වලු මහත්තයාට සේවකයෝ කීයක් ඉන්නවද කියලා ඇහුවලු 50ක් වැඩ කරනවා කිව්වලු එතකොට මහත්තයාට තියෙන සේවකයන්ගෙන් කවුරු හරි එක්කෙනෙක් වරදක් කළොත් මහත්තයා මොකද කරන්න කියලා ඇහුවලු ඒ තාමනේ දිත්තේ දිට්ටමත්තන් තමයි කිව්වලු. ඕ. ඔය දැක්ක නොදැක්ක ගන්නට ඉන්නවයි කිව්වලු. හුදස්සේ හාමුදුරුවෝ කිව්වලු මහත්තයා ඔය ආයතනයේ ප්‍රධානිය මම නම්
මම මහත්ය අදම දොට්ට දානවා කිව්වා. ඕ ඇයිද යන්නේ? ඒ මහත්යට 50ක් පාලනය කරන්න බාර දීලා ඊට හරියන වැටුපක් ගෙවන්නේ මේ දිත්තේ දිත්ත මත්නම් කියලා හැකන පියාගෙන බලන් ඉන්න. බලන් ඉන්න නෙවෙයි. එතකොට ධර්මයේ වරදක්ද? නෑ. කොතනද වරද? ධර්මයේ වරද නෙවෙයි ධර්මයේ පුරුදු කරන තැන හරි නෑ. ඕ ධර්මයේ වරද නෙවෙයි ධර්මයේ පුරුදු කරන පින්නතුනි. ඒ වගේ මිනිස්සෙකුට ඒ වගේ ආයතනයක් බාර දුන්නාම එතකොට සේවකයන්ට මොකද වෙන්නේ? ඒ ආයතනයට මොකද වෙන්නේ? ඉතින් කෙනෙක් වරදක් කරනව දැක්කහම ආ දිත්තේ දිත්ත මත්තා කියලා හැකන පියාගෙන බලාගෙන මේ මිනිස්සු යනවලු යන්නේ. ඉතින් ආයතනයක් දිනු වේය. ඕ ඉනිසා දහම කියන්නේ පින්නතුනි පුරුදු කළ යුතු තැන ඒ විදියට පුරුදු කරන්න ඕනේ. දහමේ කිසි වරදක් නැහැ මිනිස්සු පුරුදු කරන සමහර තැන් හරි නැහැ පින්නතුනි. ඉතින් බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ මනුස්ස ලෝකේ මේ අපි මේ පින ගැන කතා කළේ මනුස්ස ලෝකේ ඉන්නවයි කිව්වා පෙරපින් විතරක් භුක්ති විඳ විඳ ජීවත් වෙන මිනිස්සු කොටසක්. මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. සැප වැඩි වුණාට පස්සේ ආපහු දුකට වැටෙනවා. නැද්ද? ඕ මේ කිව්වේ හැමදාම දුකේ ඉන්න කතාව නෙමෙයි. සමහර මිනිස්සුන්ට පින්නතුනි පින මතුවෙන්නේ හොඳට හොඳ වැඩ කරනකොට. අපි හිතමුකෝ බුදුන් වදින එක කියලා. ඔව් අද පින්නතුනි ලංකාවේ අද වුණත් දුප්පත් ගම්වල දුප්පත් මිනිස්සුන්ට බුදුන් වදින්න බුදු පිළිමයක්වත් ගන්න සල්ලි නැහැ. ඒ නිසා මිනිස්සු කරන්නේ ලෑලි කෑලි හතරකින් පෙට්ටියක් ගහගෙන වෙසක් කාඩ් එකක් තියාගෙන මිනිස්සු බුදුන් වදිනවා. ඔව් ඒ මිනිස්සු ඉන්නවා. ඒත් කමක් නැහැ බුදුන් වදිනවනේ. දැන් මේ දුකේ ඉන්නේ වෙසක් කාඩ් එකක් තියාගෙන බුදුන් වදින්නේ. දැන් බුදුන් වැඳ වැඳ හැමදාම දුක කියනව කාටද? බුදුහාමුදුරුවන්ට. බුද්ධෝපස්ථානයේ හුණකම නිසා මේ මිනිස්යාගේ තිබුණු පින අන්න හරි මතු වෙනවා. ඒ මතු වුණාට පස්සේ දැන් සැප වැඩි. දැන් මොකක්වත් නැති කාලේ බුදුන් වැඳ මිනිස්යා දැන් බුදුන් වදින්නේ. දැන් බුදුන් වදින්නේ. ඇයි සැප වැඩි? පෙර පින මතු කරගත්තා. මතු කරගත්තු පින විතරයි භුක්ති විඳින්නේ. දැන් අලුතින් පින් කරන්නේ අලුතින් බුදුන් වදින්නේ මොකක්වත් නැහැ. දැම්මන පිනද භුක්ති විඳින්නේ පෙරපිනයි. ඒ පෙරපින භුක්ති විඳලා අවසන් වුණාට පස්සේ ආපහු වැටෙන්නේ දුකට. ඒකනේ බුදුහාරු කිව්වේ දේවතාවිනි මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. සැප වැඩි වුණාට පස්සේ ආපහු දුකට වැටෙනවා. මට දුකකුත් නැහැ. 아무දු සතුටකුත් නැහැ. ඔච්චර ලස්සනයි දේශනාව. ඊළඟට හතරවෙනි පුජ්‍යලයා ඉදපන වික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා විපස්සති විලෝකති. හතරවෙනි පුජ්‍යලය වතුරට ඇවිල්ලා විපස්සති විලෝකති නුවණින් වටපිට බලනවා. ඒ නුවණින් වටපිට බලන්නේ ඇයි? ළඟම තොටුපළ තියෙන්නේ කොහෙද මට පිනන්න? ඒක ලස්සනයි. නිකම් වටපිට බලන්නේ නුවණින් වටපිට බලන්නේ. මේ කවුරු ගැනද කියන්නේ? මේ කියන්නේ කවුරුවත් ගැන නෙවෙයි. මේ කියන්නේ සෝවාන් පුජ්‍යලය ගැන. ඒ කියන්නේ මේ මිනිස්සයාට බල මේ මිනිස්සයා මේ බලන්නේ මට ඊතර වෙන්න තියෙන ළඟම තොටුපළයි. දැන් මේ අපිත් බලන්නේ මේ සසරින් ඊතර වෙන්න තියෙන ළඟම තොටුපළයි මොකද්ද? සෝවාන් නැමැති තොටුපළ. සෝවාන් වෙන්න සංයෝජන කියන්න ඇති කරන්න ඕනේද? තුනයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ සංයෝජන ධර්ම තුන නැති කළා කියන්නේ යා සෝවාන්. සෝවාන් වෙච්ච කෙනාට වරප්‍රසාද කීයක් ලැබෙනවද? 1. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. 2. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් මිත්‍යා දෘෂ්ටි කම්ම කෙනෙක් කුසේ උපදින්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් 8 ආත්ම භාවයක උපදින්නේ නැහැ. එතකොට ආත්ම භාව 8කට කලින් සෝවාන් වෙච්ච කෙනාට නිවන් දකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. කවුද? සෝවාන් පුජ්‍යලය කොටස් තුනයි. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ සමහර සෝවාන් පුජ්‍යලෝ ඉන්නවා. සමහර සෝවාන් පුජ්‍යලෝ ඉන්න මනුස්ස ලෝකෙ ඉපදින්නේ එකමතාවයි. මෙන් තේරුම් ගන්න මේ සෝවාන් වෙච්ච කෙනාට 8 ආත්ම භාවයක් විතරයි. ඒ කියන්නේ ආත්ම භාව 7කට වඩා උපදින්නේ නැහැ.
ඊට මෙහා සෝවාන් වෙච්ච කෙනාට නිවන් දකින්න පුළුවන්. ඒ සෝවාන් පුජ්ජලෙ තුන් දෙනයි. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. දැන් හිතන්න මම මේ දේශනාව ගැඹුරුයි කියලා. හන්දේ පුළුවන් හැටියට තේරුම් කරලා දෙනවා. ඒක බීජ කියලා කියන්නේ සමහර සෝවාන් පුජ්ජලෙ ඉන්න මනුස්ස ලෝකෙට එන්නේ එකපාරයි. ඒක බීජ පුජ්ජලයා. ඊළඟට කෝලංකෝල කියන්නේ කෝලංකෝල කියලා කියන්නේ කුලෙන් කුලයට කියන එක. එතන කෝලංකෝල කියන්නේ කුලෙන් කුලයට. දේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛං සන්තං කරිස්සති. සමහර සෝවාන් පුජ්ජලෙ ඉන්නවා මනුස්ස ලෝකෙට එන්නේ දෙවෙනි පාර. සමහර සෝවාන් පුජ්ජලෙ ඉන්න මනුස්ස ලෝකෙට එන්නේ තුන්වෙනි පාර. එතකොට දැන් අපි හිතන්නකෝ මෙහෙම. දැන් මේ අපි මිනිසත් බවක් ලබාගත්තු දෙවෙනි අවස්ථාවයි. දැන් අපි හිතනවා මේ ආත්මේ හරි කොහොම හරි සෝවාන් ඵලයක්වත් ලබන්න ඕනේ. බෑ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා කියලා ඊළඟ එක කීයද? ඒ තුන්වෙනි මනුස්සාත්ම භාවයයි. එතකොට තුන්වෙනි මනුස්සාත්ම භාවයේ නිවන් දකින්න බැරි වුණොත් ආයි හතරක් බලාපොරොත්තු වෙන්න බෑ. පහකුත් බෑ. හයකුත් බෑ. එතකොට අනිවාර්යෙන් ආත්ම හත්වෙනි ආත්ම භාවයේ දක්වා ඉන්න සිද්ධ වෙනවා. හත්වෙනි ආත්ම භාවයට වඩා ආයි උපදින්නේ. ඒක තේරුණාද කියන්නකෝ? සෝවාන් වෙච්ච කෙනා ආත්ම හතකට වඩා උපදින්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනාට ආත්ම හතකට කලින් නිවන් දකින්න පුළුවන්. ඒ කවුද? ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ සමහර සෝවාන් පුජ්‍යලෝ ඉන්නවා එකමක මනුසත් බවක් ලබලා එතනින් පස්සේ දුක නැති කරනවා. සමහර සෝවාන් පුජ්‍යලෝ ඉන්නවා කෝලංකෝල. කෝලංකෝල කියලා කියන්නේ එක්ක දෙවිනි කුලේ නිවන් දකිනවා. ඉතින් අපි හිතමු මේ අපි දෙවිනි මනුස්සාත්ම භාවය කියලා. නැත්තම් තුන්වෙනි කුලේ නිවන් දකිනවා. දෙකත් තුනත් ගිලිහුනොත් මට දෙකයි තුනයි දෙකම ගිලිහුණා. මම හතර දිවත් මට පුළුවන් කියලා හිටියොත් පුළුවන්ද බැරිද? බෑ. හතරක් නැහැ. පහකුත් නැහැ. හයකුත් නැහැ. දෙකත් තුනත් ගිලිහුනොත් හත්වෙනි ආත්ම භාවයේ දක්වා ඉන්න සිද්ධ වෙනවා. අන්නේ හත්වෙනි ආත්ම භාවයේ දක්වා ඉන්න කෙනාට තමයි කිව්වේ සත්තක්කත්තු පරම. දැන් තේරුණාද? ඈ සෝවාන් පුජ්ජලය තුන් දෙනයි. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ එකම එක මිනිසත් බවයි ලබන්නේ. ආයි ලබන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා එතනින් පස්සේ දුක නැති කරනවා. කෝලංකෝල කියලා කියන්නේ කුලෙන් කුලයට එක්ක දෙවෙනි කුලේ නැත්තම් තුන්වෙනි කුලේ. දෙකක් තුනක් ගිලිහුනොත් හතරකුත් නැහැ, පහකුත් නැහැ, හයකුත් නැහැ. හත්වෙනි ආත්ම භාවය දක්වා ඉන්න වෙනවා දුක නැති කරන්න. අන්නේ හත්වෙනි ආත්ම භාවය දක්වා ඉන්න කෙනාට තමයි කියවේ සත්තක්කත්තු පරම කියලා. දැන් තේරුණාද? ඔව්. ඉතින් ඒ නිසා ඔය මතක තියාගන්න. හතරවෙනි පුජ්‍යලයා වතුර උඩට එනවා. ඇවිල්ලා නුවණින් වටපිට බලනවා. කවුරු ගැනද කිව්වේ? සෝවාන් පුජ්‍යලය ගැන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේ කය පිළිබඳව ඇති කරගත්තු ආත්ම දුස්තිය. විචිකිච්ඡා කිව්වේ බුද්ධ ආදී යටතැන්නේ සැකයයි. සීලබ්බත පරාමාස කිව්වේ වැරදි සිල් වෘත පාවිච්චි කරලා මිනිස්සු හොයන්න හදන විමුක්තිය. කෙටියෙන්ම කියනම නම් බුදුහාරු දේශනා කරනවා සීලයත් දුෂ්ටියක් හැටියට ගත්තොත් ඒකත් සීලබ්බත පරාමාස. ඒ මොකද කිව්වේ? යම්කිසි අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කල්පනා කරනව නම් මට සිල් කළ විතරක් නිවන් දකින්න පුළුවන්, සීලයම දුෂ්ටියක් කරගත්තොත් වැටෙන්නේ සීලබ්බත පරාමාස. ආයි දන් දෙන්නේ නැහැ, භවනා කරන්නෙත් නැහැ, මොකුත් නැහැ. මාසයකට වතාවක් පන්සලට ගිහිල්ලා පොයදාට සීල් ගන්නවා. ඒකෙන් විතරයි විමුක්තිය හොයන්නේ. එහෙම බෑ. සීලය දුෂ්ටියක්ම කරගත්තු අම්මා තාත්තා වැටෙන්නේ සීලබ්බත පරාමාස. පරිස්සම් වෙන්න ඕන තැන. සීල් ලකින්න එපා කිව නෙවෙයි. හන්දේ ඒකේ වැරදි විදිහට ගන්න එපා. සීල් ලකින්න එපා කියන්නේ සීලේ දුෂ්ටියක් හැටියට ගන්න හොඳ නෑ.
ඊළඟට හතරවෙනි පුජ්‍යල පස්වෙනි පුජ්‍යලයා ඉදපන වික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා පතිගාදප්පත්තු හෝති පස්වෙනි පුජ්‍යලයා යායුතු මග මොකද්ද කියලා බලලා පීනනවා කවුරු ගැනද කියන්නේ කවුරු ගැනද කියන්නේ සකු르දාගාමි පුජ්‍යලයා ගැන සකු르දාගාමි වෙන්න සංයෝජන කියන්නද කරන්න ඕනද ඔන්න බලන්න සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කළා කියන්නේ යා සෝවාන් කාමරාග පටිග දෙක බාගෙට තුනී කළා කියන්නේ කවුද සකු르දාගාමි කාමරාගේ නැතුව නෙවෙයි කාමරාගේ තියෙනවා අනිත් මිනිස්සුන්ට වගේ නෑ පටිගේ තරහක් නැතුව නෙවෙයි අනිත් මිනිස්සුන්ට වගේ නෑ ඒක තේරෙනවනේ කාමරාග පටිග කාමරාගය කියන බුදුහාම දේශනා කරන්නේ පංචකාමයන් පිළිබඳව තියෙන දැඩි ආසාවයි අපි සසරේ කොහේ හරි දැක්ක රූපයක් පින්නතුනේ මේ හිතේ කොනක කොහේ හරි ඉතුරු වෙලා තිබුණොත් ඒ වගේ රූපයක් ආයි දකින් ලැබුණොත් ආයේ කාමයේ මතු වෙනවද නැද්ද මතු වෙනවා එදාට තමයි කියන්නේ මම මේ රූපය ගොඩාක් කල් හිඳලා හොය හොය හිටියේ මම මේක ගොඩක් කල් ඉඳලා හෙව්වා අද තමයි මට හම්බුනේ ඒ වගේ රූපයක් සතර දැකලා හිතින් අහක් කළා තිබුණා නම් ඒ වගේ රූපයක් දැක්කත් ආයි ඒ පිළිමද වාසාවක් හිතේද නැද්ද නෑ ඇයි දැකපු රූපේ දා හිතින් අහක් කරලා කොච්චර ලස්සනද බුදුහාරගේ දේශනාව මේ ඇස් දෙක ත අපි පෙර සසරෙත් පින්නතුනි කවුරු හරි වෙලා මේ ඇස් දෙකෙන් අපි දැක්කනේ පෙර සසරෙන් මේ ඇස් දෙකෙන් බලලා ඉවරයක් කරගන්න පුළුවන් වුණා නම් ආපහු එහෙක් ලැබෙයිද නැද්ද හේ දැන් අපි පෙර සසරෙත් කවුරු හරි වෙලා හිටියනේ එදත් අපිට ඇස් දෙකක් තිබුණානේ එදා මේ ඇස් දෙකෙන් බලලා අහවරයක් කරගන්න ඉවරයක් කරගන්න පුළුවන් වුණා නම් ආයි එහෙක් ලැබෙද නැද්ද ලැබෙන්නේ නැහැ ඇයි බලලා ඉවර කළා නමුත් බලන්න බලලා ඉවර කරගන්න බැරි වුණා තවත් බලන්න ආසාව ඇති කරගත්ත නිසායි ආපහු එහෙක් ලැබුණේ තාමත් බලනවා අපි තාමත් බලලා ඉවර නැහැ මේ ආත්මෙත් බලලා ඉවර කරගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙත් එහෙක් ලැබෙනවා ඒක තමයි ස්වභාවය ඉතින් මේ කිව්වේ මේ ප්‍රශ්න විසඳන්න අපි පොයදත් කතා කළේ මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියලා හැඳ කරගත්තා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ලෝකයේ තියෙන ලස්සන රූප වලට හානි කියලායි කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය කප කප අයින් කරන එක නැද්ද රහතන් වහන්සේ මේක නැති කරන්න ගිහිල්ලා රහතන් වහන්සේ ඇස් දෙකන්ද කරගත්තද නෑ නේ රහතන් වහන්සේ ලෝකේ රූපවලට හානි කළාද නෑ නේ ඒ කිසිවකට හානි නොකොට රහතන් වහන්සේ බොහෝම ලස්සනට මේක වෙන් කළානේ මොකෙන්ද තීක්ෂණ තීක්ෂණ නුවණින් තීක්ෂණ ප්‍රඥාවෙන් රහතන් වහන්සේ දිවෙන් කළා ඒ නිසා කාමරාග පටික දෙක බාගෙට තුනී කරපු කෙනාට කියන්නේ සකු르දාගාමි සකු르දාගාමි කෙනා මනුස්ස ලෝකෙට කීපාරක් එනවද සෝවාන් වෙච්ච කෙනා ප්‍රතිස්තරයිනේ ආත්ම හතකට වැඩිය උපදින්නේ නැහැ දැන් සකු르දාගාමි කෙනා මනුස්ස ලෝකෙට කීපාරක් එනවද සකු르දාගාමි කෙනා මනුස්ස ලෝකෙට එන්නේ එකම එක පාරයි එකම එක පාර ඒ වචනේම තියෙනවා සකින් කියන්නේ වරක් ආගාමි කියන්නේ එනවා සකින් ආගාමි සකු르දාගාමි සකු르දාගාමි කෙනා මනුස්ස ලෝකෙට එන්නේ එක පාරයි මත දෙන කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් අහක් කළා නෙවේ කාමරාග පටික දෙක තියෙනවා බාගෙට තුනී කරලා තියෙන්නේ පටිකේ ගැන කියනකොට ඔය සොක්‍රටිස් කියලා පඬිවරයෙක් හිටියා මොන කතා මතකයිද නේ සොක්‍රටිස් කියලා පඬිවරයෙක් හිටියේ එතුමා දවසක් සාලිදගෙන පොතක් කියවනවා පාඩුවේ පොතක් කියවනවා නෝන කුස්සියේ ඉඳගෙන හරියට කෑ ගහනවා කාටද මහත්තයාට ඒ කියන්නේ ගෙදර වෙන්නේ මොකක් හක් කරන්නේ නැහැ පොතේ පදේ වෙලද කොයි වෙලාවෙත් පොතාතේ හැමදේම මං කරන්න කුසින හරියට බහින්න දැන් සොක්‍රටිස් පඬිතුමාටත් මේක සාලින්න හොඳට ඇහෙනවා අනේ එහුණට මේ මිනිස්සයා පාඩුවේ පොත කියවනවා දැන් සාලේ පැත්තෙන් ප්‍රතිචාරයක්වත් නැහනේ ඒ නිසා නෝන මොකද කළේ ගත්ත කුසින වතුර බාල්දියක් ඕ වතුර බාල්දියක් අරගෙන ඇවිල්ලා
අර සාලේ පාඩුවේ පොත 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 කියක හිටපු සොක්‍රටිස් පඬිතුමාගේ හැලුවා ඔළුවේ ඔළුවේ හැලුවට පස්සේ සොක්‍රටිස් පඬිතුමා යන්තම් ඔලෝස්සල කිව්වලු ගොරවනකොට මම හිතුවාකෝ ළඟදී වැස්සක් එයි කියලා හා ඒ කුසීදන් ගරෙවණි එතුමා කල්පනා කළා තව සුළු මොහොතකින් වතුර බාල්දියක් සාලෙට එනෝමයි ඒ වගේම ආවා දැන් මෙතින් ගන්න තියෙන මේක මෙච්චර දෙයක් කරලා එච්චර දෙයක් ඉවසන්න පුළුවන් නම් ශොක්කටිස් පඬිතුමා මොන වගේ තත්වයක ඇද්ද නැද්ද ඔව් පින්නතුලි වෙන මිනිස්සයෙක් නම් අර මිනිස්සයත් මරාගෙන කීයක් දේවල් කරගන්නවද ඒක විහිළුවෙන් යන්න ඇරලා කිව්වේ ගොරවනකොට මම හිතුවා ළඟදී වැස්සක් එයි කියලා ඔව් ඉතින් ඒ වගේ තත්වයකට හිත දියුණු කරන්න පුළුවන් කියන්නේ අඩුම තරමි පින්නතුනි මාර්ගඵලයක්වත් ලබන්න ඕනේ ඒ වගේ හිත දියුණු කරන්න දැන් පොතත් දෙමිලා පාඩුවේ පොත කියක හිටිය ඇඟත් දෙමිලා හැමදේමත් නැති වෙලා ඒත් අර විදියට කියන්න තත්වෙට හිත හදාගත්ත කියන්නේ ඒ හිත මොනතරම් දියුණුවද අන්න කාමරාග පටික දෙක බාගෙට තුනී කරපු ගණාට කියනවා කවුරු කියලාද සකෘදාගාමී කියලා ඊළඟට 6 ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා පතිගාදප්පත්තු හෝති 6 පුජ්ජලයා පීනගෙන 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 ඇවිල්ලා යටිපතුලත් වදිනවනේ වතුර යට තියෙන පොළොවේ ආන් එතන හිට ගන්නවා කවුරු ගැනද කියන්නේ අනාගාමී කෙනා ගැන එතකොට සෝවාන් වෙච්ච කෙනා තාම වතුරේ සකෘදාගාමී කෙනා තාම වතුරේ අනාගාමී කෙනා තාම වතුරේ හැබැයි වතුරේ තමයි ඉන්නේ ආයි ගහගෙන යයිද නැද්ද ආයි ගහගෙන යන්නේ ඇයි යටිපතුලත් වතුර යට තියෙන පොළොවේ ගහගෙන ඉන්නේ යන්තම් ගොඩට තියෙනවා ආයි කිසි වෙහෙසක් ගනේද වෙහෙසක් ගන්න ඕන නැ යන්තම් ගොඩට එන්න විතරයි දැන් තියෙන්නේ කවුද කියන්නේ මේ අනාගාමී දැන් මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනාටත් වඩා සකෘදාගාමී කෙනා ආරක්ෂිතයි සකෘදාගාමී කෙනාටත් වඩා අනාගාමී කෙනා ආරක්ෂිතයි ඇයි දැන් යා යුතු මග මොකද්ද කියලා බලලා පීනලා දැන් ගොඩට එන්න ඔන්න මෙන්න තියෙදි යටිපතුලත් වතුරේ තියෙන පොළොවේ වැදගෙන ජීවත් වෙනවා අනාගාමී තත්ත්වයටපත් වෙන්න සංයෝජන කියන්නේ නැති කරන්න ඕනේ දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කළා කියන්නේ සෝවාන් කාමරාග පටිග දෙක බාගෙට තුනී කළා කියන්නේ සකෘදාගාමී කාමරාග පටිග දෙක සම්පූර්ණයෙන් මහක් කළා කියන්නේ අනාගාමී අනාගාමී කෙනා මනුස්ස ලෝකෙට කීපාරක් එනවද අනාගාමී කෙනා ආයි කවදාවත් අන්න ඒකෙන් කිව්වේ අනාගාමී කෙනා ආරක්ෂිතයි කියලා ආයි කවදාවත් එන්නේ අනාගාමී වෙච්ච අය ගිහිල්ලා කොහෙද උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝකේ සුද්ධාවාස බ්‍රහ්මලෝක කීයක් තියෙනවද 5 ධම්මචක්ක සූත්‍රය කියන්නේ අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ට මේ තමයි සුද්ධාවාස බ්‍රහ්මලෝක 5 මේ සුද්ධාවාස බ්‍රහ්මලෝක 5 උපදින්නේ කවුද අනාගාමී වෙච්ච අය විතරයි ආයි කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. එතකොට ඉතුරු කෙලස් ටික නැති කරන්නේ කොහෙදද? සුද්ධාවාස සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙදී. කොච්චර ලස්සනයිද? ඕ. සුද්ධා කියන්නේ පිරිසිදු. වාස කියන්නේ වාසස්ථානෙට. පිරිසිදු බ්‍රහ්මයන්ට වාසය කරන්න පුළුවන් ස්ථාන 5යි. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ට කියන මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5. ඉතවට දැනට මතක තියාගන්න. තව පොතපත පින්නතුනි කියවන්න. දේශනා අහන්න එතකොට තවත් කරුණු එකතු කරගන්න පුළුවන් ඊළඟට 7 ඉදපන බික්කවේ ඒකච්චෝ පොග්ගලෝ උම්මුංජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ටති බ්‍රාහ්මනෝ යන්තිමේ වතුරට බැස්සේ දැන් වතුරට බැහැලා විතරක් නෙවෙයි තලේ තිට්ටති තලේ කියන්නේ ඉවුරට ගොඩබිමට ඉවුර ඉඳගෙන දැන් ලෝකෙටම හඬගාලා කියනවා ආයි කවදාවත් මං වතුරට නම් බහින්නේ නැහැ කවුද මෙහෙම බහින්නේ නැහැ කියන්නේ අන්න හරි මෙහෙම කියන්නේ රහතන් වහන්සේ අනේ රහතන් වහන්සේ මේ ගොඩට එන්න කොච්චර
කොච්චර කොච්චර දුක් විඳද කොච්චර මහන්සි වුණාද අසත්පුරුෂයාගෙන් බේරිලා කාලයක් හිටියා පෙරපින් භුක්ති විඳ ඉන්නේ නැතුව අලුතින් පින් කර කර කාලයක් හිටියා වටපිට බල බල කාලයක් හිටියා දැන් ඔන්න ගොඩටත් ඇවිල්ලා දැන් ආයි කියනවා ආයි නම් කවදාවත් වදුරට බහින්නේ නැහැ කියලා රහත් තත්ත්වයට පත් වෙන සංයෝජන කීයක් නැති කරන්න ඕනද 10ම 10ම නැති කරන්න ඕනේ මතකයිනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා මේ තමයි දස සංයෝජන මේ 10 නැති කළා කියන්නේ රහතන් වහන්සේ රහතන් වහන්සේ සහ මහ රහතන් වහන්සේ කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ කොහොමද රහතන් වහන්සේ කියන්නේ එක්කෙනෙක් මහ රහතන් වහන්සේ කියන්නේ තව එක්කෙනෙක් දෙදෙනාම කෙලස් නැති කරනවා රහතන් වහන්සේ කියලා කියන්නේ දස සංයෝජන ධර්ම 10ම නැති කරලා රහත් භාවයේ ලැබෙන උත්තමයෝ රහතන් වහන්සේ මහ රහතන් වහන්සේ කියලා කියන්නේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන අන්න හරි මේවට කියන්නේ සිව් සිව් පිළිසිඹියාපත් සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන උත්තමයෝ මහරහතන් වහන්සේ ඒක තේරුණානේ දෙදෙනාම එකම කාර්යය වෙන වෙනසක් නෙවෙයි මේ කියන්නේ දෙදෙනාම කෙලස් නැති කරලා පරිනිර්වාණයට පත් වෙනවාම යායි උපතක් නැහැ නමුත් අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව් පිළිසිඹියාපත් උත්තමෝ මහරහතන් වහන්සේ දත සංගෝජන ධර්ම නැති කළ රහත් වෙන උත්තමයෝ රහතන් රහතන් වහන්සේ ඒක හොඳට වෙනස තේරුම් ගන්න පින්නතුනි ඉතින් මේ රහතන් වහන්සේ දැන් ගොඩට ඇවිල්ලා ඉවුරට ඇවිල්ලා ලෝකෙටම හඳගාලා කියන්නේ මං ආයි කවදාවත් වතුරට බහින්නේ නැහැ කියලා රහතන් වහන්සේට පින්නතුනි මේ ලෝකේ කැමැත් දේ ලැබුණත් එකයි අකමැත් දේ ලැබුණත් එකයි හරි දේ සිද්ධ වුණත් වැරදි දේ සිද්ධ වුණත් ඒ හැම දෙයක්ම රහතන් වහන්සේට උපේක්ෂා සහගතව දරන්න පුළුවන්කම තියෙනවා. පින්නතුන්ට මතකද අපි පොයේ දවසේ බොහෝම ලස්සන රහතන් වහන්සේගෙන් ලස්සන උපමාවක් කිව්වා. මතකයිද? මේ දක්ෂ ගවඝාතකයෙක් ඉන්නවා. මතකයිනේ? දක්ෂ ගවඝාතකයෙක් ඉන්න මේ ගවඝාතකයා හරක්ෙක් මරණ තැනට ගිහිල්ලා ගන්නව තියුණු පිහියක්. ඒ තියුණු පිහිය අරගෙන හරකගේ හම කපන්නෙත් නැහැ. මතකයිද? මස් කපන්නෙත් නැහැ. නහර කපන්නෙත් නෑ එක ලේ බින්දුවක්වත් බිම දාන්නෙත් නෑ හරකගේ හැමයි මසයි අතර තියෙනවා සුදු පාට සිවියක් ඒ සිවිය විතරක් හිමීට කපනවා ඒ සිවිය කැපුවට ලේ නෑ හැබැයි සුදු පාට සිවි විතරයි කපන්න ඕනේ පිහිය හරි අත හරි යන්තම් එහා මෙහා ගියොත් එක්ක හැම කැපෙනව නැත්තම් මස් කැපෙනවා මේ දෙකටම හානියක් නොකොට රහතන් වහන්සේ සුදු මේ දක්ෂ ගවඝාතකයා සුදු පාට සෙවිය විතරක් කපනවා කපලා හරකගේ හැම වෙනම ගලවලා අයින් කරනවා අයින් කරලා ඉවරුණාට පස්සේ දැන් හරකා පැත්තක හැම පැත්තක දෙක දෙපැත්තක ඔන්න මතක තියාගන්න හරකා හා සමානයි ආධ්‍යාත්මික ආයතන 6 මතකයිනේ මොනවද ඇස කන නාසය දිව ශරීරය සහ මනස හරකගෙන් ගලවල ඉවත් කරපු හැම හා සමානයි බාහිර ආයතන 6 මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම දැන් මේ ගලවල ඉවත් කරපු හැම ඒ දක්ෂ ගවඝාතකය ඒ හරකටම ආපහු පොරවනෝ උඩින් පොරවනෝ පොරවලා රැස් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා ඉස්සෙල්ලා හිටපු හරකම දෙවියෝ ඉන්නේ නැද්ද ඔයතන පුළුවන් නම් කියන්න ඒ හරකගෙන්මයි එහෙම ගැලෙව්වේ. ඉවත් කළෙත් ඒ හරකගෙන්මයි. ආපහු ඒ හරකටමයි එහෙම පෙරෙව්වේ. රැස් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා ඒ හරකමද මේ ඉන්නේ? ඒ හරකම තමයි ඉන්නේ. වෙන හරකෙක් නෙවෙයි. රහතන් වහන්සේත් අන්න ඒ වගේ. කොයි වගේද? රහතන් වහන්සේ දැන් මේ හරකයි හමයි හරකයි හරකගේ හමයි අතර දැන් කිසියම් සම්බන්ධයක් නැතුව ආසේ රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. කොච්චර ලස්සනයිද? ඒක තේරුණානේ? ඔව්. හමයි මසයි අතර දැන් කිසිම
සම්බන්ධයක් රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. මේ දක්ෂ ගවඝාතකය හැමත හානි කරන්නෙත් නැතුව මසට හානි කරන්නෙත් නැතුව සුදු පාට සෙවියේ විතරයි තියුණු පිහියෙන් කැපුවේ. රහතන් වහන්සේත් කැපුවේ මොකද්ද? ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනයේ නැමැති සුදු පාට සිවිය. මොකෙන්ද කැපුවේ? තීක්ෂණ තීක්ෂණ නුවණින් තීක්ෂණ ප්‍රඥාවෙන් කප කප අයින් කළා. එතකොට හැමත හානි කළෙත් නැහැ. මසට හානි කළෙත් නැහැ. ඇහැට හානි වුණෙත් නැහැ. ලෝක රූපවලට හානි වුණෙත් නැහැ. කොච්චර ලස්සනයිද. ඉතින් සමීට වඩා යමක් කියන්න වෙලාව නෙවෙයි. මේ කෙව් කණු සීපත් කරගෙන ජීවිත හොඳට හදාගන්න උත්සාහවත් වෙන්න පින්නතුනි. අද අපි මේ කතා කළේ අංගුත්තර නිකායේ හතරවෙනි කොටසේ සත්තක නිපාතයේ සඳහන් වන උදකූපම පුද්ගල සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් මේ පින්වත් හැමදෙනාටම උතුම් වූ අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්දේ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්දේ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. පින්නතුනි පුණ්‍යානුමෝදනාව අද සම්බුද්ධ පූජාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළ අපේ නිමල් මහත්මාත් නාලක මහත්මාත් බලාපොරොත්තු වෙන විදියට අපේ නිමල් මහත්මාගේ පරලොව සපත්වන්ටේ දුණු ආදරණීය දෙමව්පියන් වහන්සේලාටත් එවාගේම ප්‍රදීප් මහත්මාගේ මීට දින හතකට කලින් ආදරණීය මෑණියන් වහන්සේ මිය පල්ලව සපත් වුණා HMD සුමනාවතී මෞතුමියට මේ පින් අනුමෝදන් වේවා. අම්මාගේ සසර ජීවිතයේ සුවපත් වේවා. උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඥාතීන්ට පින් දෙමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. රැස් කරගත්තා වූ මේ සියලු පින් බලයෙන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැත්තා වූ සියලු සම්මෙත් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අද පූජාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළ අපේ නිමල් මහත්මාටත් නාලක මහත්මාටත් එවාගේම නිමල් මහත්මාගේ පවුලේ දරුවන් හැමදෙනාටමත් එවාගේ අපේ තානාපතිතුමාට එවාගේම සුල්තාන් කාබුස් රජතුමාට දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරමින් ඉඳලා ආබාධිත තත්ත්වයේ පසුවන මේ සුවේ ලැබෙමින් සිටින සියලුම රණවීරවන්ට දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දෙවන උපන්දිනයේ සිහිපත් කරන අපේ ඉමේෂි යශෝදරා විජේසේකර පුංචි සිඟිලි දියණියන්ට දෙවියෝ ආශිර්වාද කරෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද නිවන් දකිත්වා කියන පැතුමින් දෙවියන්ට පින් දෙමු. හිතාවතාචම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. හිතාවතාචම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. හිතාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පත සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. රැස් කරගත්තා වූ සීල පින් බලයෙන් අප හැම දෙනාටම නිර්වාණ සෝයම සාක්ෂාත් වේවා. ඔබ වන්දනා කර ගන්න පින්තුරු සිරිගාතාර දේශනා කරන කාටත්තා කියලා. සම්බීතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු
माते भवत्वंतरायो सुखी दीर्घायुको भव अभिवादन सीलिस्स निच्छं बुद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं वरं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेव च अतो निब्बान संपत्ति इमिनाते समिज्जतु।